ගොඩක් මහවුරු සායනී දිහන ප්‍රශ්නයක් තමයි ડોක්ටර් බබා හැරිලාද කියලා. බබා හැරිලාද කියලා අදහස් කරන්නේ බොහෝ මහවුරු මේ ආච්චි අම්මලා අම්මලා ඉස්සර කාලේ හිතුව මේ බබා තමයි කැරකිලා හැරිලා මේ වෙලාවට එන්නේ කියලා. ඉස්සර හිතුවු වැරදි මතයක් මේක. ඇත්තටම දැනගන්න ඕනේ ඕනෑම මවක් බබා ඉන්නේ කොහොමද? බබාගේ පිහිටීම කොහොමද කියන එක තමයි මේ හැරිලාද කියලා අහන්නේ. ඉතින් හරි විදියට ඇති යුතු ප්‍රශ්නේ තමයි බබාගේ පිහිටීම කොහොමද? ඉතින් මුල් කාලේදී බබා අපි දන්නවා සති 12 වගේ සති 9 විතර වගේ ඉඳන් යන්තම් පොඩි චලනයක් තියෙනවා. ඊට පස්සේ සති 12 අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයේදී අපි දකිනවා බබා සම්පූර්ණයෙන්ම කැරකෙනවා 360ක් කැරකෙනවා. ඒ වගේම 90ක් කැරකෙනවා හැම පැත්තටම හොඳටම කැරකෙනවා. ඒ කියන්නේ බබා හැරෙනවා හොඳට හැරෙනවා. මොකද මුල් ගර්භාෂයේ මුල් කාලේදී රවුමක් වගේ තියෙන්නේ. ගෝලියා කර බෝලයක් වගේ ගර්භාෂයේ බබාගේ මුල් කාලයේදී ඔළුව ලොකුයි ඇඟට වඩා මේ සති 12 ක්‍රමක්‍රමයෙන් සත්තම් ප්‍රදේශයේ ලොකු වෙනවා දරුවා බිහි වෙන්න යන කාලයේදී ඔළුවට වඩා සාපේක්ෂව වැඩිහිටියෙක්ට වඩා වෙනස් අපි දන්නවා දරුවෙක් උපදිනකොට ඔළුව ගොඩක් ලොකුයි මේ කඳට සාපේක්ෂව ඒ හැටි ක්‍රමක්‍රමයෙන් තමයි වැඩිහිටියෝගේ මේ විදියට වැඩෙන්නේ එතකොට දැන් මේ මුල් කාලයේදී ඒ වගේ දඟල්නවා ක්‍රමක්‍රමයෙන් ගර්භාෂයේ හැඩය වෙනස් වෙනවා පෙයා ෂේප් එකක් ගන්නවා ඒ කියන්නේ ඉහළ ලොකුයි යට පුංචි එතකොට දරුවාගේ තට්ටම් ප්‍රදේශයේ හිසට වඩා ලොකුයි එතකොට බබා වතුර ඇතුලේ ඉන්නේ දඟලනවා දඟලනට අහඹු චාන්ස් එක නිසා සති 37 වෙනකොට අම්මලා 100ක් ගත්තොත් ඒ 100ෙන් 97 දෙනෙක්ගෙම හිස පහතට තියෙන්නේ එතකොට සති 37 දී දෙන්නේගේ 3 දෙනෙක්ගේ විතර තියෙන්න පුළුවන් හිස ඉහළට තට්ටම පහතට මෙයාට බ්‍රිජ් ප්‍රසන්ටේෂන් කියලා කියන්නේ නැත්තම් තට්ටමෙන් ඉන්න බබා කියලා කියනවා බොහොම කලාතුරකින් බබා හරහටෝ ඇලේට ඉන්න පුළුවන් ඒක බොහොම කලාතුරකින් දකින්න දෙයක් එතකොට සති 37 දී බහුතරයක් බබාලා ඉන්නේ හිස පහතට එතකොට ඔබ දැනගත යුතු දේ තමයි හිස පහතට දී තියෙන්නේ තට්ටම පහතටද හරහටද කියලා ඒක තමයි සායනීදී දැනගත යුතු දේ ඉතින් ඉස්සර කාලේ මේ හිස බර්ත් කැනල් එකට යන එක හෙඩ් එන්ගේජ් වුණා කියන හිස පහතට ගිහිල්ලා හිස බහැලා කියලා කියන එක හරිම වැදගත් මොකද ඉස්සර කාලේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන්ස් මොනවත් නැහැ වැදෑමහ කොහෙද තියෙන්නේ ෆයිබ්‍රොයිඩ් එකක් තියෙනවද ගර්භාෂයේ බබාගේ සයිස් එක කොහොමද බබාගේ ඔළුව ලොකුද කිසිම දෙයක් දැනගන්න බෑ ඇතුළේ තියෙනවා ඉතින් ඉස්සර කාලේ මෙහෙම හිස ඇතුළට ගිහිල්ලා නැත්තම් පළවෙනි ගර්භනිභාවේදී සමහර විට සිසේරියන් ශල්‍යකර්මයක් පවා කරනවා දැන් අපි දන්නවා අලුත් මේ ස්කෑන් පරීක්ෂණ නිසා අපිට හැමදේම බබාගේ බර බබා ගර්භාෂයේ පිහිටීම වැදෑමහේ පිහිටීම හැම දෙයක්ම බලලා තියෙනවා ඉතින් මේ හෙඩ් එක එන්ගේජ් වෙන එක ප්‍රසූතියට සාමාන්‍ය දරු ප්‍රසූතියට තරම් ප්‍රශ්නයක් නෙවෙයි මොකද හොඳට කැක්කු මෙනකොට හිස පහතට ගිහලා ගැප් ගිලා හරිනවා නම් සාමාන්‍ය දරු ප්‍රසූතියකට යන්න පුළුවන් ඉතින් ප්‍රධානම දේ ඔබ දැනගත යුතු දේ තමයි දරුවාගේ පිහිටීම කොහොමද කියන්නේ බබා හැරිලාද නෙවෙයි අහන්න ඕනේ දරුවාගේ පිහිටීම කොහොමද කියලා